මේ රාජ්‍ය සේවකයන් ලබමින් හිටපු වැටුප දෙගුණයක් කරලා එම නැත්නම් 107ක වැටුප පැඩිවීමක් ලැබෙනවා 2020 ජනවාරි වෙන විට රාජ්‍ය සේවකයන්ට. ඉතිහාසයේ කිසිදු රජයක් මෙවැනි වැටුප පැඩිවීමක් රාජ්‍ය සේවකයන්ට ලබා දීලා නැහැ. ඉතින් මේ කියන කාරණා හමුවේ රාජ්‍ය සේවකයන් තමන්ගේ යුතුකම සහ වගකීම මේ අවස්ථාවේ ඉටු කළ යුතුයි කියන මතයක අපි ඉන්නවා. මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා මේ රජයෙන් ගත්ත මේ වරප්‍රසාද ආරක්ෂා කරගන්නට. ඒ වගේම තවදුරටත් ඉදිරියේදී දිනාගන්න තියෙන අයිතිවාසිකම් දිනාගන්නට තමුන්නාන්සේලාගේ යුතුකම එළඹෙන 30-31 සහ 7 වෙනිදා තියෙන තැපැල් ඡන්ද පාවිච්චි කරලා මේ රජය ආරක්ෂා කරගන්නට කටයුතු කරන්න කියන ඉල්ලීම අපි ඉල්ලනවා. දැඩි පීඩනයකට ලක්වෙච්ච වසර 2006 වැටුප් චක්‍රලේඛයක් ගෙනල්ලා ඒ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවෙන් තමයි ඒ වැටුප් විෂමතාවය 6/2006 වැටුප් චක්‍රලේඛයෙන් අරගෙන ආවේ. ඊට පස්සේ 2007 7/2007 කියන චක්‍රලේඛයක් ගෙනල්ලා අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය ලබා ගත යුතු කියන තැනට රාජසේවකයා අද දාලා අදටත් රාජසේවකයා හිරකලේ කුමන ආණ්ඩුවෙන්ද? 2500ක්වත් වැටුප් වැඩි කරන්න බෑ කිව්වේ කුමන ආණ්ඩුවද? ඒ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවේ. 2015 යම්කිසි පුද්ගලයෙක් ලැබුවා වූ විශ්‍රාම වැටුප මෙන් දෙගුණයක් අනිවාර්යයෙන් විශ්‍රාමිකයාට ලැබෙනවා. ඒ වරප්‍රසාදයේ විශ්‍රාමිකයා ලැබුවේ මේ රජය තුළින්. අපි රාජ්‍ය නිලධාරීන් වශයෙන් ඉන්න කාල සීමාව තුළ 2015 පසුව තමයි අපට රාජ්‍ය සේවකයා හැටියට නැගිටින්නට පුළුවන්, කතා කරන්නට පුළුවන්, රාජ්‍ය පරිපාලන ඇමතිවරයෙක් හමු වෙන්නට පුළුවන් අවස්ථාව සහ මුණගැසීම ලැබුණේ.